සුරංගනාවියකගෙන් හැදවුණෝ ට්‍රැවල් විත් වයිෆ් ආදරණීය කැදැල්ලයි මේ. ට්‍රැවල් විත් වයිෆ් නම දැක්ක ගමන් මේ ආදරණීය යුවළ මතකයට එන්නේ නැති කෙනෙක් නම් නැහැ. ඒතරම් මේ දෙන්නට ආදරය කරන බොහෝ පිරිසක් ඉන්නවා. ඉතින් කවුරුත් ආදරය කරන ඉතාම ජනප්‍රිය මේ ආදරණීය යුවළ තමයි චමරි දියගොඩගමගේ සහ කසුන් දියගොඩගමගේ කියලා කියන්නේ. ඉතින් ට්‍රැවල් විත් වයිෆ් YouTube channel එක හරහා හැමෝම වගේ දැකලා ඇති ලංකාවේ වගේම ලෝකෙ වටෙත් ලස්සනම ලස්සන අපූරු තැන්වල මේ දෙන්න ඇවිදින්න ගිහින් තියෙනවා. ඒ වගේම තමයි මේ පුංචි පවුලේ කලින් හිටපු දෙන්න දෙන්නම් තුන් දෙනෙක් වෙලා කියන්නත් මේ වෙද්දි බොහෝ දෙනෙක් දන්නවා. ඒ තමයි චමරි උතුම් මව්පදවිය ලැබලා ඒ පුංචි සුරංගනාවියක් වගේ දියණියක් මෙලවට බිහි කිරීමත් එක්ක මේ පුංචි ලස්සන දියණියගේ නම තමයි එලීනා. මේ නම තියන්නේ අපි කවුරුත් ආදරය කරන වස්තී YouTube channel එකේ අයිතිකාරයා, ඒ කියන්නේ අනුෂ්ක උදානයි. එලීනා අභිමන්ත්‍රා කියලා එයට නම වැටෙනවා. ඉතින් එලීනාගෙන් පස්සේ ට්‍රැවල් විත් වයිෆ් YouTube channel එකේ සබ්ස්ක්‍රයිබර්ස්ලා 200,000 ඉක්මවනවා. අපි මේ කියන්න හදන්නේ මේ ලස්සන ආදරණීය කැදැල්ල ගැනයි. ඒ වගේම කසුන්ට චමරිව මුලින්ම හමු වෙලා තියෙන්නේ අහම්බෙන්. ඒ කෝච්චියේ කොළඹින් යන්නේ යාළුවෝ සෙට් එකත් එක්ක ආපු දවසකදී දුම්රිය ස්ථානයේදී. පළමුවෙනි හමු වීමේ ඉඳන්ම හැමදාම දුම්රිය තමාම ඔවුන් දෙදෙනා හම්බ වෙලා තියෙන්නේ. ඉතින් ඒ දෙන්නගේම රැකියාවට යන අතරතුරදී මේ දෙන්න කසාද බඳින්න කලිනුත් ගෙවල් වලට හොරෙන් එක එක තැන්වල ට්‍රිප් යන එකලු ගොඩක්ම කළේ. මේ දෙන්න ඉක්මනට කසාද බඳින්න හේතුව වුණේ ගෙවල් වලට බොරු කියලා ඇවිදින් යන්න නැතුව නිදහසේ ට්‍රිප් යන්න පුළුවන් හින්දා. මේ දෙන්නගෙම රැකියා වැඩ කටයුතු හින්දා කසාද බැඳලා හරියට අවුරුද්දක් යනකම් මේ දෙන කොහෙවත්ම ඇවිදින්න ගිහින් නැහැ. කලින් හිතන් හිටපු විදිහට ඇවිදින්න යන්න බැරි වුණ හින්දා හරියටම පළවෙනි ඇනිවර්සරි එක දවසේ තමයි මේ දෙන්නට මේ ට්‍රැවල් විත් වයිෆ් YouTube channel එක පටන් ගන්න අදහස ඇවිල්ලා තියෙන්නේ. ඉතින් එහෙම පටන් ගත්ත ආදර කතාව මේ වෙද්දි සුන්දර දියණියක් එක්ක තවත් ලස්සන වෙලා තියෙන්නේ. ඒ වගේම සුන්දර ජීවිතයක් ගෙවන කසන්ට සහ චමරිට ඔවුන්ගේ ජීවිතය සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් ආදරණීය පුංචි සුරංගනාවි එලීනාගේ ජීවිතයටත් අපි සුබ පතනවා.